ඔබ ගොඩක් ආස කරනවා අපේ රටේ ආදරණීය කලා ශිල්පිනියන්ගේ ශිල්පීන්ගේ තොරතුරු දැනගන්න. ඒගොල්ලන්ගේ ජීවිතයේ වෙන දේවල් දැනගන්න. ඒ වගේම තමයි කලා ලෝකයේ අලුතෙන් මේගොල්ලෝ මොන වගේ නිර්මාණවල දින්නේ, ඒ වගේ කාරණා පිළිබඳව ඔබ දැනගන්න ගොඩක් ආසයි කියලා අපි දන්නවා. ඒක නිසාම තමයි ආදරණීය තරුව විශේෂාංගෙන් අපි ඔබේ ගෙදරට එන්නේ. ඉතින් ඒ නිසාම ඔන්න අදත් ආරම්භ කරන්නට යන්නේ ආදරණීය තරුව. අද ආදරණීය තරුව විශේෂාංගෙන් ඔබ හමුවට එන කලාශිල්පිනිය එහෙමත් නැත්නම් කලාශිල්පියා කවුරුන්ද කියන කාරණාව ඔබ බලනවා ඇති. කවුරුන්ද අද ඔබේ ආලින්දයට එන්නේ කියලා. ඉතින් ඔබ ආදරය කරන, ඔබ ආදරය කරපු චරිතවල ඔබගේ මතක හිටින තැනක ඉන්න කෙනෙක් තමයි අදත් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඇයව හඳුන්වලා දෙන්නම් මෙන්න මෙහෙම. අනුරාධා උදයන්ගනි, අපි ඉතාමත් ආදරයෙන් ඇයව පිළිගන්නවා. අයිබෝවන් ඔබතුමියට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමියට. ඉතින් ගොඩක් කාර්යබහුල වේලාවක අපි ඔන්න ඇයගෙන් බොහොම ආරෙන් වේලාවක් ඉල්ලගත්තා ඔබත් එක්ක අපිත් එක්ක කතා බහ කරන්න. ඉතින් ඔබතුමිය මේ දවස්වල අපි ඉස්සෙල්ලාම සුබුරුදු ප්‍රශ්න යන්නේ මොනවාද කරන්නේ, කාර්යබහුලයිද, කොහොමද කාලය ගත වෙන්නේ? පහුගිය දවස්වල අලුත් නිර්මාණ හතරකට දායක වුණා ටෙලිනාට්‍ය. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනන්දු මහත්මයාගේ ඔබ ආයමත් ඇවිදින් කියන ටෙලිනාට්‍යයට, ඒ වගේම ප්‍රේම කුමාර ජයවර්ධන මහත්මයාගේ බැද්දට සඳ, ඒ වගේම නිර්මාණ හතරක් කියන්නේ මහත්මයාගේ පාට පාට බැලුම් බෝල, ඒ ටෙලිනාට්‍යයට දායක වුණා. දැන් හෙට ඉඳලා චන්ද්‍රත්න මාපිටුගම මහත්මයාගේ අලුත් ටෙලිනාට්‍ය දායක වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් වැඩක් හෙට පටන් ගන්න. ඉතින් ඉස්සෙල්ලාම අලුත් වැඩ හෙට පටන් ගන්න නිසා කලාම ටෙලිවිෂන් අපි ඔක්කොම ළම ඔබතුමියට සුබ පතනවා. ඒක අලුත් වැඩක්, ඒක නිසා ඉතාමත් හොඳයි. ඒ කියන්නේ ඒකේ රූගත කිරීම පටන් අරගෙන තියෙන්නේ මගේ දායක වීම හෙට ඉඳන් තමයි ආරම්භ වෙන්නේ. හෙට ඉඳන්, ඉතින් හෙට ඉඳන් ආරම්භ වෙනවා මේ චරිතය හොඳට කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අර පහුගිය දවස්වල කරා කියපු නිර්මාණ ටෙලිනාට්‍ය විතරමද? ඔව්, කියන්නේ මෑත කාලේ මම සම්බන්ධ වුණේ ටෙලිනාට්‍ය හතරට තමයි. එක චිත්‍රපටයක් එන්න තියෙනවා, එකක් චන්ද්‍රත මාපිටුගම මහත්මයාගේ උයනට මල් ගේන කියන චිත්‍රපටය එන්න තියෙනවා. අපිට කියන්නකෝ ඒ එන්න තියෙන චිත්‍රපටයේ ඉස්සර ටිකක්. ඔව්, ඒ චරිතය ගැන. ඒ කියන්නේ අනාථ, කියන්නේ දැන් කරලත් මං හිතන්නේ අවුරුදු 3කට විතර කිට්ටුයි. නමුත් ගොඩක් වෙලාවට හරි අමාරුයි නේ අද කාලේ චිත්‍රපටයක් එළි දක්වනවා කියන එකත්. ඉතින් ගොඩක් බැලුම් කාර්යයක් නේ. ඉතින් ඒ කියන්නේ අනාථ නිවාසෙක, ළමා නිවාසෙක, කියන්නේ ඒ ළමයි ටිකක් හසුරුවන සහාය පාලිකාවක් හැටියට තමයි මගේ චරිතයේදී වෙන්නේ. මේ වෙලාවේ මතක් කරන්න ඕනා දැන් අපි අතරින් යවුණු ඇන්ටන් ජූඩ් අයියත් මත් එක්ක ඒ චරිතයක් කරා. ඒකේ මේ වෙලාවේ ඔහුවත් මතක් කරනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි අර චිත්‍රමය ටෙලිනාට්‍ය හතරක් පහක් හතරක් වගේ ඔබතුමිය, ඒ චරිත කොහොමද ඔබතුමියට දැනුනේ? හොඳ දැන්ට, කියන්නේ දැන් අලුතෙන් හැදෙන නිර්මාණත් එක්ක බලුවම ඒ නිර්මාණවල කොහොමද තත්ත්වේ, ගුණාත්මක භාවය, චරිත, ඒ ගැන ටිකක් විස්තර කියන්න. ඔව්, මෑතකම කරපු පාට පාට බැලුම් බෝල කියන ටෙලිනාට්‍යෙත් ඒ කියන්නේ තමන්ගේ ගෙදර ඉන්න ස්වාමියාවම කියන්නේ තවත් කල්ලියක් එක්ක එකතු වෙලා අන්තිමට මරණය දක්වා ගෙනියන එහෙම චරිතයක් තමයි මට ඒකේ රංගපාන අවස්ථාවල ලැබුණේ. ඉතින් يعني දැන් ගොඩක් වෙලාවට ෆස්ට් ෂෙඩියුල් එකනේ ගොඩක් ඩ්‍රාමාස් වල දැන් කෙරෙන්නේ, එපිසෝඩ් 10ක් වගේ තමයි ඉතින් ගොඩක් වෙලාවට කෙරෙන්නේ. ඒ කරපු නිර්මාණ අතරින් නම් ඒක එතකොට මෑත කරපු ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනන්දු මහත්මයාගේ ඔබ ආයමත් ඇවිදින් ටෙලිනාට්‍ය අර ඒකාකාරී බවින් මිදුණු ටෙලිනාට්‍ය කියලා කියන්න පුළුවන්. මොකද දැන් ගොඩක් වෙලාවට දකින්නේ මම චරිත තෝරගද්දිත් ඒ වගේ තමයි. මං හරිම අඩුවේ නිර්මාණවලට දායක වෙන්නේ. මොකද දැන් කෙරෙන නිර්මාණ දිහා බලපුවාම අපිට දෙයක් කරන්න මේ අවස්ථාවක් ලැබෙන චරිත හරි අඩුයි. අඩුයි. ඒ කියන්නේ මේ රංගනය කරන්න, රංගපෑම, රූපණය කොටස කරන්න ලැබෙන චරිත අඩුයි. මොකද මේ නිකන්
එකන ඩයිලොක්ස් ටිකක් විතරක් කියලා මේ කියන චරිතවලට මම හරිම අකමැති එහෙම සම්බන්ධ වෙන්න. ඒ තේ නිසා ගොඩක් හිතලා බලලා තමයි මොන හරි දෙයක් අපිට කියන මූලිකවම මට දැනෙන්න ඕන ස්ක්‍රිප්ට් එක කියවපුවාම ඒ චරිතේ මට මොනවද කරන්න තියෙන්නේ කියන එක. ඉතින් ඒ වගේ බලලා තමයි මම ගොඩක් නිර්මාණවලට දායක වෙන්නේ ඇත්තටම. ඔබතුමියා දැන් මේ රංගන ශිස්ත්‍රයේ බොහොම අත්දැකීම් තිබෙනවා. ඒ කියන්නේ පිටපතක චරිතයක් ලැබුණාට පස්සේ ඒ චරිත හොඳින් වටහාගෙන තෝරා බේරාගෙන තමයි ඔබතුමිය චරිතයක් බාරගන්නේ රූපණය කටයුත්තේ යෙදෙන්න. ඔබතුමිය හිතන විදිහට කොහොමද චරිතයක් මේ ගොඩනැගෙන්නට ඕනේ රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට සාධාරණයක් වෙන විදිහට? අනිවාර්යයෙන්ම මූලිකම දේ පිටපත ස්ක්‍රිප්ට් එක තමයි වැදගත්ම දේ. මොකද තිරරචක ශිල්පියාගේ අතින් ලියවෙන දේ තමයි අපි හැමෝම එළි දක්වන්නේ. මොකද ඒ චරිතය කිනකට වෙනස් වෙන්නේ බාහිර ස්වරූපය, අභ්‍යන්තර ස්වරූපය, ඇඳුම් වලින්, මේකප් එකේ හැම දෙයක්ම මූලිකවම පිටපතේ තමයි ලියවිලා තින්නේ. මේ චරිතේ කොයි වගේ කෙනෙක්ද, යාගේ කියන්නේ ඇඳුම් රටාව, ඒ දේවල් කොහොමද වෙන්නේ, මෙයා ජීවත් වෙන විදිහ කොහොමද වෙන්නේ, වචන කතා කරන විදිහ කොහොමද, එකිනෙකට වෙනස් වෙන්නේ, ගැමි චරිතයක්ද, නාගරික චරිතයක්ද, මේ වගේ දේවල් හැම දෙයක්ම පිටපතේ තමයි මූලිකවම සඳහන් වෙන්නේ. පිටපත තමයි හොඳම කියන්නේ පවර්ෆුල් වෙන්න ඕනේ මූලිකම දේ. ඊට පස්සේ අධ්‍යක්ෂකවරයාගේ යටතේ හොඳ අධ්‍යක්ෂක කෙනෙකුට මම හිතන්නේ ලියවෙන පිටපතය තවත් ඉස්මතු කරන්න පුළුවන්. මැණිකක් උපදානවා වගේ තමයි මම හිතන්නේ. හොඳ අධ්‍යක්ෂකවරයෙක් හොඳ පිටපතක් මූලිකවම අවශ්‍යයි. ඊට පස්සේ තමයි ඒ සඳහා ඒ චරිත තෝරා බේරා ගැනීමෙන් පස්සේ තමයි අපිට ස්ක්‍රිප්ට් එක හම්බුනහම, දැන් කියන්නේ ශේෂ්ත්‍රය තුල අධ්‍යක්ෂකීම් තීන නිසා ස්ක්‍රිප්ට් එක බලපුවහමම අපිට ඉතින් තේරෙනවා මේක මේ විදිහේ චරිතයක්. මට නම් ඇත්තටම ගොඩක් වෙලාවට ඇඳුම් පවා මට මැවෙනවා. ඒ කියන්නේ මේ චරිතේට මේ මේ දේවල් තමයි මේකට හරියන්නේ, ගැලපෙන්නේ එහෙම කියලා. ඉතින් දැන් ඔය දෙත් එක්ක ඊපස් මේකප් එක මේකප් ආටිස්ට්ගෙත් ගොඩාක් ලොකු කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. මොකද අපේ තියෙන ස්කින් ටෝන් එක සමහරක් විට බස්සන්න වෙනවා, අපි වයස කරන්න ඕන සමහරක් වෙලාවට, කොණ්ඩෙ සුදු කරන්න ඕන, ඔය වගේ දේවල්. ඒ හැම දෙයක් එක්කම තමයි මම හිතන්නේ අපේ චරිතෙත් අපිට වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් දැන් කාලෙට හිතනවට වඩා මම හිතන්නේ මම ශේෂ්ත්‍රයට ආපු අලුත ඉඳන් හිතනවා නම්, මොකද මුකුත්ම මේ ශේෂ්ත්‍රය ගැන කිසිම දැනුමක් නැතුව මං ආවේ. දැන් අවුරුදු 17ක් මම මේ ශේෂ්ත්‍රය තුළ. ඇත්තම කතාව මම කැමරා එක තියෙන්නේ කොහෙද, මේ ෂොට් එකක් මොකද්ද, ඒ කිසි දෙයක් මම දන්නේ නැහැ. අත්දැකීම් වලින් තමයි හැම දෙයක්ම ලබාගත්තේ. නමුත් දැනට හිතද්දි සෑහෙන දෙයක් දන්නවා. නමුත් නොදන්න දේවල් දැනටත් බොහොමයක් තියෙනවා, තාමත් ඉගෙන ගන්නවා. ඉතින් අර නිර්මාණයක හොඳ නරක තීරණය කරන්න කියන්නේ ප්‍රේක්ෂක තීරණය කරාට මම හිතන්නේ අර දේවල් තමයි මූලිකවම පිටපත, ඊට පස්සේ අධ්‍යක්ෂකවරයා, මේකප් ආටිස්ට්, ඇඳුම්, ඒ හැම දෙයක් එක්කම තමයි කලාකරුවෝ කියන්නේ රංගන ශිල්පියා හෝ ශිල්පියාටත් ඒ අවස්ථාව දිනු කරගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් ඔබතුමියගේ තියෙන අත්දැකීම් එක හොඳ විග්‍රහයක් ලැබුණා. ඒ කතා කරපු දේවල් මම හිතන්නේ රංගන ශිල්පීන් ශිල්පියන්ගේ සාලුතෙන් එන ඉන්න අයට අලුත් පරම්පරාවට මේ කියපු කාරණා ගොඩක් වැදගත්. දැන් ඔබතුමියට ලැබුණු චරිත තිබෙනවානේ, දැන් පසුගිය කාලේ අපි ඔබතුමියව රූපවාහිනියේ ඒ දැක්ක චරිත, ඒ ගැන මොකද හිතෙන්නේ ඔබතුමියට ඒ චරිත ගැන කතා කරන්න? ඔව්, ඔෂධි ඇත්තම කතාව නම් මේ දැන් ලැබෙන චරිතවලට වඩා මීට අවුරුදු 10කට 12කට ලැබුණු චරිත ගැන හිතනවා නම් ඒ චරිත තමයි තෘප්තිමත්ම චරිත. මොකද මම කියන්නේ 2099 වර්ෂයේ තමයි ශේෂ්ත්‍රයට පිවිසුනේ. ප්‍රධාන චරිතයකින්ම තමයි ශේෂ්ත්‍රයට පිවිසුනේත්. ඒ කියන්නේ ලංකාවේ 3D තාක්ෂණය යොදාගෙන කරපු පළවෙනි ටෙලි නාට්‍ය. ඒකෙන් තමයි මම කියන්නේ තුසිත සිල්වා මහත්මයාගේ ටෙලි නාට්‍යකින් පිවිසුනේ. නමුත් අර කිව්වා වගේ තමයි මම කිසිම අත්දැකීමක් නැතුව තමයි ශේෂ්ත්‍රයට පිවිසුනේ. නමුත් ඒ හිටපු එතකොට හිටපු ප්‍රවීණ කලා ශිල්පීන්ගේ මට හොඳ කියන්නේ ආභාෂයක් ලැබුණා. ජනක කුඹුකගේ මහේන්ද්‍ර පෙරේරා, ග්‍රේසාරී විමල්, දයාතෙන්න කෝන් මේ පිරිසත් එක්ක තමයි මට වැඩ කරන්න හම්බ වුණේ. ඉතින් එතකොට මම ගොඩාක් අත්දැකීම් ලබා ගත්තා. මොකද මාස 3ක විතර කාලයක් අපි විවිධ ලොකේෂන්ස් වල වැඩ කරා. ඉතින් හොඳ අත්දැකීම් ලැබුවා ඒත් සමගම. ඊට පස්සේ දෙවනි ටෙලි නාට්‍යයත් නේත්‍රා මංගල්‍ය, ඒකෙත් ඒ වගේ තමයි හොඳ පිරිසක්. එච්.ඒ. පෙරේරා මහත්මයා, ජයශ්‍රී චන්ද්‍රජිත්, සේනක ජයසිංහ, ප්‍රශාන් පිලපිටිය, සේමිනි ඉද්දමල්ගොඩ, ඔය වගේ කියන්නේ ඒ සේමිනි මමයි සමකාලීන.
ඒ වගේ හොඳ පැකැන ශේෂත්‍රයේ නමක් කැන යම් දෙයක් කරපු පිරිසක් එක තමයි මට වැඩ කරන්න හම්බුනේ. එහෙම හිතද්දි ඒ වගේ ඊට පස්සේ නේත්‍රා මංගල්‍යෙන් පස්සේ වසුදටෙල්නාට ඊට ගොඩක් පස්සේ 2003 වර්ෂයේ රන්දල මොටෙල් නාට්‍ය එකත් ප්‍රධාන චරිතයක්. ඒ වගේ විවිධ චරිත රඟපාන්නමට අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ දිගටම ඒ කියන්නේ ප්‍රධාන චරිත උප ප්‍රධාන චරිත ඒ වගේ රඟපාන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ දැන් මේ ශේෂ්ත්‍රයේ පිවිසෙන අයට වඩා මම ලොකු අත්දැකීම් ලබා ගන්න ඒ කාලේ පුළුවන් වුණා. මොකද මේ දැන් වගේ මේ දවසක් ඇතුලේ සීන්ස් කීපයක් මේ අවශ්‍ය සීන්ස් ටික ගහගන්න පරමාර්ථයක් ඒ කාලේ තිබුණේ නැහැ. අපි බොහොම නිදහසේ outdoor locations වැඩි හරියක්ම තිබුණේ කොළඹ හරිය අඩුයි. කොළඹ මේ ඇතුළත locations තියෙනවා. සති ගණන් මාස ගණන් සමහරක් වෙලාවට අපි එළියේ ඉන්නේ. මේ ඉතින් ඒ වගේ අත්දැකීම් ලැබුණා. දැන් ගොඩක් මේ තියෙන්නේ මම හිතන්නේ පැක් වෙලා තියෙන. අර දවසේ සීන්ස් ටික ගහ ගන්න පරමාර්ථය තමයි දැන් තියෙන්නේ. එහෙම හිතද්දි ඉතින් ඒ කාලේ මම හිතන්නේ ගොඩක් සුන්දරයි. ඒ වගේම මම ඒ කාලේ ශේෂ්ත්‍ර පිවිසීමත් සමග මම හිතන අත්දැකීම් ගොඩක් ලබා ගත්තා අද කාලෙට වඩා. ඔව්. දැන් මේ තියෙන කාර්යබහුල දැන් තියෙන පුද්ගලිකව තියෙන කාර්යබහුලතාවය රූගත කිරීම වලටත් ගිහිලා තියෙන්නේ. ශේෂ්ත්‍රය නළු නිළියන්ට එන්න පුළුවන් වෙලාව, ඒ කියන්නේ බජට් එක මේ හැම දෙයක්ම මම හිතන්නේ ලොකු මේ කාර්යබහුලතාවයක තිබෙන්නේ හැමෝගෙම. මේ දැන් හැමෝගෙම සහාය ලබා ගන්නත් ඕනේ මේ දේවල් එක. දැන් ඔබතුමියට ලැබුණු හොඳ අධ්‍යක්ෂකවරු ඇති, නිෂ්පාදකවරු ඇති, මේ පසුගිය කාලේ වැඩ කටයුතු කරද්දී මේ ගොලංගෙන් ලැබුණු අත්දැකීම් කොයි වගේද? ඔව්, ඒක තමයි මං කිව්වේ. මං කිව්වේ ඒක තමයි. දැන් අර තුසිත සිල්ව මහත්මයාගේ ටෙලිනාට්‍යකින් තමයි මං ඉස්ලාම ශේෂ්ත්‍රයට පිවිසුනේ. ඒ කියන්නේ පත්තරයක ගිය මගේ කවරයක් දැකලා මාව විශ්වාස කරලා, කියන්නේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරා. 100ක් විතර ඉන්න පිරිසක් එක ජුබිලන් මීඩියා ඇතුළෙන් ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා ඒ 100ක් විතර අයරෙන් කියන්නේ ඉස්ලාම ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා ඊට පස්සේ ඩයලොග් ටෙස්ට් එකක් කරලා එහෙම තමයි ඒ 100කින් විතර තමයි මාව තෝරගත්තේ. හැබැයි නමුත් මෙහෙම කියලා මම නර්තන කටයුතු කරා. නමුත් කියන්නේ රංගනය කියන දේ ගැන මම කිසිම දෙයක් දැනුවත් වෙලා නෙමෙයි ආවේ. ඉතින් මුල ඉඳන්ම වගේ මට ගොඩක් දේවල් කියලා දුන්න ඇත්තටම තුසිත අයියා. මේ මතක් කරනවා මේ වෙලාවේ ආදරේ. ඒ කියන්නේ මං කිව්වේ දැන් කැමරා එක තියෙන්නේ කොහෙද, ටූ ෂොට් එකක් කියන්නේ මොකද්ද, වයිඩ් එකක් කියන්නේ මොනවද, ඕවර් ෂෝල්ඩර් කියන්නේ මොකද්ද, ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. අර සති දෙකක් තුනක් යද්දි තමයි මේ දේවල් දැනගන්න. අඩුමතර මේ කැමරා එක රැහැට පේන්න තිබ්බට ඒක කොහොමද, ඒක කියන්නේ ඒකත් එක වැඩ කරන හැටිවත් මම දන්නේ නැහැ ඇත්තටම. නමුත් ඉතින් අර හොඳ ප්‍රවීණ කලා ශිල්පීන් කීප දෙනෙක් හිටපු නිසා ඒ අයගේ සහයෝගය ඇතිව අන්තක මට හොඳට මතකයි මම මුලම මම කරන දවස්වල මේවා කියන්නේ මං හිතන්නේ ගොඩක් දෙනෙක්. නමුත් ඉතින් කියන්නේ හංගන්න දේවල් නෙමෙයිනේ, හැමෝම දැනගෙන මෙතනට එන පිරිස නැහැනේ. මගේ ඩයලොග් ඩිලිවරි එකේ ඒකාකාරී බවක් තිබුණා. ඒ කියන්නේ වේරියේෂන්ස් නැහැ. එහෙම ඉතින් අපි දන්නේ නැහැනේ, අපිට ඕක තේරෙන්නේ නැහැ. වේරියේෂන්ස් නැහැ ඒවා. ඉතින් මට හොඳට මතකයි තුසිත අයියා ඒවා කියන කඩන්න ඕන තැන් කොහෙද, ලයින්ස් කඩන්න ඕන තැන් කොහෙද, එක එක අවස්ථාව අනුව ඒ ඩයලොග් ඩිලිවරි එක කරන්නේ කොහොමද, මේ දේවල් ගොඩාක් හොඳට කියලා දුන්නා තුසිත අයියා. මට තාමත් මතකයි ඒවා. ඒ වගේම ග්‍රේස් අරිමල් මහත්මිය, මහේන්ද්‍ර අයියා, ජනකයි ජනකමුගේ ඔය හැමෝම මට ඉතින් කියලා දෙනවා දේවල් සමහරක් වෙලාවට. මොකද මට හොඳට මතකයි ජනක අයියා තමයි මගේ ආදරවන්තයාට හිටියේ. ඉතින් මමත් කියන්නේ අඩු වයස, එතකොට මටත් මේ මමත් පොඩි අන්තික. දැන් ජනක අයියා කියන්නේ දැවැන්තයෙක් එතකොට ශේෂ්ත්‍රයේ. ඉතින් ඔහුත් සමග තමයි ආදර ජවනිකා රංගපාණ්ඩේ ඒ දේවල් තිබුණේ. ඉතින් සමහරකට බයයි ඇත්තට මෙහෙම. දැන් එහෙම එකක් තියෙනවා. ඉතින් ජනක අයියා හරි සැහැල්ලුයි. ඉතින් මහින්දයි එහෙම හරි සැහැල්ලුයි ශේෂ්ත්‍රය තුළ. ඉතින් කියලා දීලා නෑ මේක මෙහෙම කරන්න, බය වෙන්න එපා, මෙහෙමයි මෙහෙමයි මෙහෙම කියලා. ඉතින් අර ඒ දේවල් ඒ අනිත් ඒ කියන්නේ අනිත් පුද්ගලයාගෙන් ඒ රියැක්ෂන්ස් නිතර ලැබෙද්දී මගේ චරිතය ඩිවලප් කරගන්න මට අවස්ථාව සැලසුණා. ඉතින් ඒ කියන්නේ